ආයුබෝවන් යාළුවනේ ඔන්න අදත් මේ කාලයට ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් ගැන තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ තට්ටු නිවාසයක. එහෙමත් නැත්නම් ඉඩ පහසුකම් ටිකක් අඩු කුඩා නිවසක ජීවත් වෙන කෙනෙක්ට. මේ වීඩියෝ එකේදී මම අඩු ඉඩ පහසුකම් යටතේ හදා ගන්න පුළුවන් වගේම ලංකාවේ තව පහසුවෙන් හොයා ගන්න පුළුවන් සුපිරිම ඩොග් බ්‍රීඩ් හතරක් ගැන කතා කරනවා. ඉතින් ඔයා තට්ටු නිවාසයක බෝඩිමක හෝ කුඩා නිවසක් තුල ජීවත් වෙන කෙනෙක් නම් ඔයාට සුනකෙක් හදන්න විදිහක් නැහැ කියලා කලකිරීමෙන් සිටින කෙනෙක් නම් බය නැතුව මේ වර්ගයේ සුනකෙක් හදන්න පුළුවන්. වැඩි වෙලාවක් ගන්නේ නැතුව අපි වීඩියෝ එකට යමු. මම මුලින්ම කතා කරන්නේ පොමනේරියන්ස්ලා ගැන. පොමනේරියන් කියන්නේ ගොඩක් ඉස්සර ඉඳන්ම ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ ඩොග් බ්‍රීඩ් එකක්. ගොඩාක් අය මෙයාලා හඳුන්වන්නේ බූල් බල්ලෝ කියලා. ඇත්තටම මෙයාලා ලෝකේ ඉන්න ලස්සනම ඩොග් බ්‍රීඩ්ස් වලින් එකක්. මෙයාලගේ ඉතිහාසය ගැන කතා කළොත් වර්තමානයේ පෝලන්තය හා ජර්මනිය අතර ප්‍රදේශයක් අතීතයේදී පොමනේරියාව කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් මේ ප්‍රදේශය තමයි මෙයාලගේ මුල්ම නිජබිම වෙලා තියෙන්නේ. ඒ නිසාම එයාලට පොමනේරියන් කියන නම ලැබිලා තියෙනවා. පොමනේරියලගේ ශරීර ප්‍රමාණය ගැන කතා කළොත් කියන්න තියෙන්නේ මෙයාලා ඉතා කුඩා හුරු බුහුටු සුනක වර්ගයක්. උරහිස දෙක අස අඟල් 6ත් 12ත් පමණ වන අතර බර කිලෝග්‍රෑම් 1.5 3.5 අතර වෙනවා. මොංග ගෑනු හා පිරිමි සතුන් අතර ප්‍රමාණයෙන් කැපී පෙනෙන වෙනසක් නම් නැහැ. පොමනේරියම් සුනකෙයින් තනු කළු පැහැය, තනි සුදු පැහැය, ක්‍රීම් පැහැය සහ තැඹිලි පාට හුරු දුබුරු පැහැය යන ප්‍රධාන වර්ණ හතරකින් දැක ගන්න පුළුවන්. මෙයාලා පවුලට බෙහෙවින් ලැබි දඟකාර කුඩා දරුවෙකුගේ හැසිරීම පෙන්වන අපූර්ව සුරතල් සුනක වර්ගයක්. හොඳ සෞඛ්‍ය තත්ත්වේ නැති කළොත් අවුරුදු 12ත් 16ත් අතර කාලයක් මෙයාලව ජීවත් වෙනවා. මීට අමතරව ඝන ලොම් තට්ටුව නිසා මෙයාලගේ සමේ රෝග ඇතිවිය හැකි බැවින් නිතර ලොම් පීරීම, නෑවීමෙන් පසු වියලීම හා පිරිසිදු තබා ගැනීම වැදගත්. ලංකාවේ පොමනේරියන් පැටියෙක් රුපියල් 10000ත් 15000ත් අතර වගේ ගානකට හොයාගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට ප්‍රොපෝස් කරන බ්‍රීඩ් එක තමයි ෂිට්සු. පූසෙක් වගේ ඇති කරන්න පුළුවන් සුපිරිම ඩොග් බ්‍රීඩ්ස් එකක් තමයි මේ ෂිට්සු කියන්නේ. ගොඩක් අය මෙයාලට සිංහබල්ලෝ කියලාත් කියනවා. මෙයාලා ගොඩක් පරණ ඩොග් බ්‍රීඩ්ස් එකක්. ලෝකේ ධනවත්ම පුද්ගලයා වෙලා හිටපු බිල් ගේට්ස් ළඟත් සිත්සු සුනකෙක් හිටියා කියලා වාර්තා වෙනවා. මෙයාලා පැවතෙන්නේ චීනෙන් කියලා තමයි කියන්නේ. ප්‍රමාණයෙන් කුඩා නිසා ඕනෑම ගමන බිමනක් යන විට සුරතලාද රැගෙන යාමේ පහසුව, මොවුන්ගේ සුවිශේෂී ආකර්ෂණීය පෙනුම වැනි හේතු නිසා වගේම ඉතාම මිත්‍රශීලීව සහ කරදරකාරී නොවන ලෙස ජීවත් වෙන පවුලේ සුරතලෙකු වීම නිසා අද වෙද්දී ලෝකේ ජනප්‍රියම සුනක වර්ග අතරට මේ බ්‍රීඩ්ස් එකේ නමද එකතු වෙලා තියෙනවා. මෙයාලගේ වර්ධනය ගැන කතා කරොත් මෙයාලගේ උස උරහිසතේ අඟල් 11ක් පමණ උපරිම වශයෙන් වර්ධනය වන අතර ශරීර බර කිලෝග්‍රෑම් 4.5ත් 8.5ත් අතර වගේ තමයි වෙන්නේ. මෙයාලා ඉතා දිගු ලොම් ආවරණයක් සහිත සුනක වර්ගයක්. හිසේ ලොම් කොච්චර දිගට වැවෙනවද කියලා කීවොත් එයාලගේ ඇස් දෙක වැසී යන මට්ටමට ලොම් වැවීම සිදු වෙනවා. මෙයාලගේ ශරීර වර්ණයන් ගැන කතා කළොත් සාමාන්‍යයෙන් සිත්සු සුනකෙයින් ඕනෑම වර්ණයකින් දැක ගන්න පුළුවන්. තද දුඹුරු, ලා දුඹුරු, සුදු, කළු, අලු පැහැය ඇතුළු නොයෙකුත් වර්ණවල සම්මික්ෂණයක් වශයෙන් මොවුන් සිටිනවා. සිත්සු කියන්නේ අතිකිරීමට ඉතා පහසු සුනක වර්ගයක්. සාමාන්‍යයෙන් පවුලේ අය සමග ඉතාමත් මිත්‍රශීලී. දීර්ඝ ආයු කාලයක් හිමිවන සුනක වර්ගයක් ලෙස සැලකෙන මෙයාලා අවුරුදු 10 ඉඳන් අවුරුදු 16 දක්වා පමණ ඉතා දිගු කාලයක් ජීවත් වීමට සමත් වෙනවා. ලංකාවේ සිත්සු පැටියෙක් රුපියල් 65000ත් 85000ත් අතර ගානකට හොයා ගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ කොකා ස්පැනියල්. කොකා ස්පැනියල් සුනකෙයින්ගේ සිත්තද ගන්නා සුළු පෙනුමට ගොඩාක් දෙනෙක් කැමැත්ත දක්වනවා. මේ බ්‍රීඩ්ස් එකේ ඉංග්ලිෂ් කොකා ස්පැනියල් හා ඇමරිකන් කොකා ස්පැනියල් කියලා සුනක වර්ග දෙකක් ඉන්නවා. ලංකාවේ නම් බහුලව දකින්න ලැබෙන්නේ ඉංග්ලිෂ් කොකා ස්පැනියල් වර්ගය. මොවුන්ගේ මුල් ආරම්භය සිදුවන්නට ඇත්තේ ඉස්පාඤ්ඤයෙන් කියලා තමයි විශ්වාස කරන්නේ. පසු කාලීනව මොවුන් එංගලන්තයට රැගෙන යාමත් සමග වැඩි ජනප්‍රියත්වයක් ලැබිලා තියෙනවා. ඉංග්ලිෂ් කොකා ස්පැනියල් සුනකෙකගේ උරහිසතේ කුස අඟල් 15ත් 16ත් අතර වෙනවා. ඒ වගේම බර කිලෝග්‍රෑම් 13ත් 14.5ත් අතර වගේ වෙනවා. පිරිමි සතුන් හා ගෑනු සතුන් අතර කැපී පෙනෙන වෙනසක් නැහැ. නමුත් ගෑනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් කුඩා වෙන්න පුළුවන්. ඇමරිකන් කොකෝ ස්පැනියල් සුනකෙයින් ප්‍රමාණය මීටත් වඩා කුඩායි. ඔවුන්ගේ උස අඟල් 13ත් 14.5ක් පමණද බර කිලෝග්‍රෑම් 11ත් 13ක් පමණද වෙනවා. මොවුන්ගේත් ගෑනු පිරිමි අතර විශාල වෙනසක් නැහැ. නමුත් සුළු වශයෙන් ගෑනු සතුන් කුඩා වෙන්න පුළුවන්. වර්ණ හා දේහ ලක්ෂණ ගැන කතා කරද්දී කොකෝ ස්පැනියල් සුනකෙයින්ගේ වඩාත්ම කැපී වෙන ලක්ෂණය කියන්නේ මොවුන්ගේ ඉතා දිගු පහළට එළෙන කන් දෙක. ඒ වගේම සිරුර ඉතා අලංකාර දිලිසෙන සුරු කැරලි ගැසුණු ලොම් වලින් ආවරණය වෙලා තියෙනවා.
මොවුන් හොඳින්ම ගැලපෙන්නේ සෙල්ලම් කරන වයසේ ළමුන් ඉන්න ගෙදරකට. පවුලේ අය අතරින් තමන්ට වැඩියෙන්ම සලකන ආහාර පාන ලබා දෙන පුද්ගලයා වෙත වැඩියෙන් බැඳීමක් ඇති කර ගැනීමේ ගතිගුණයක් මේ සුනකයන් තුල තියෙනවා. ඉතා හොඳ කීකරු බුද්ධිමත් සුනක වර්ගයක් හැටියටත් හඳුන්වන්න පුළුවන්. පුහුණු කිරීමත් ඉතා පහසුයි. ලෝකේ සුනක වර්ග අතරින් බුද්ධිමත්භාවය අතින් 18 වෙනි තැනට ඉන්නේ මොවුන්. මේ සුනක වර්ගය අධික ශබ්දවලට සහ අකාරුණික සැලකිලි වලට බෙහෙයින්ම අකමැති බවට සඳහන් වෙනවා. සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කළොත් අවුරුදු 12ක පමණ හොඳ ආයු කාලයකට මෙයාලා හිමිකම් කියනවා. ලංකාව තුල මේ කාලේ වෙනකොට කොකෝ ස්පැනියල් පැටියෙක් සාමාන්‍ය රුපියල් 25000 40000 අතර වගේ ගානකට හොයාගන්න පුළුවන්. අන්තිමට මම ප්‍රොපෝස් කරන ඩොග් බ්‍රීඩ් එක තමයි පග්. පග් කියන්නේ රැලි වැටුණු කෙටි හොම්බක් සහ චප්ප වෙච්ච මූණක් තියෙන වටිකුරු වලිගයක් සහිත කුඩා ශරීරයක් ඇති සුනක වර්ගයක්. ඒ වගේම මෙයාලා හරිම ආඩම්බර පාටයි. මෙයාලා පැවතෙන්නේ චීනෙන් කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම 2004 වර්ෂයේ පැවති ලෝක සුනක ප්‍රදර්ශනයේදී හොඳම සුනකයාගේ සම්මානය සඳහා තේරීපත් වෙලා තියෙන්නේ මේ පග් වර්ගයට අයත් සුනකේ. පග් සුනකේ හොඳ සෞඛ්‍ය තත්ත්වයේ නැති කළොත් අවුරුදු 12ත් 15ත් අතර කාලයක් ජීවත් වෙනවා. පොඩි කාලේ ඉඳන්ම සෙල්ලම් කරන්න ආස පවුලයාත් එක්ක හුරතල් වෙන්න ප්‍රිය කරන සුනක විශේෂයක් නිසා හුරතලයට හදන්න හොඳ වර්ගයක් තමයි මේ පග් කියලා කියන්නේ. යුරෝපීය රටවල නම් දරුවෙක් ඉපදෙනකොට පග් සුනකයෙක්වත් තරම් හදාගෙන පුංචි දරුවත් එක්කම පග්ව ලොකුමහත් කරන්න සමහර අය පුරුදු වෙලා ඉන්නවා. ඒ පග් බල්ලන් පුංචි දරුවන්ට තියෙන දැඩි කැමැත්ත නිසා. පිරිමි සතෙක් අඟල් 12ක් 14ක් ප්‍රමාණයකට උස යනවා. ගෑනු සතෙක් අඟල් 10ක් 12ක් අතර වගේ උසක් ගන්නවා. ක්‍රීම් පාටට හුරු ලා දුඹුරු පාටින් තමයි වැඩිපුරම පග්ලව දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වුණත් තනි කළු පග්ලත් ඉන්නවා. මෙයාලගේ හොම්බ නම් කොහොමත් කළු පාටයි. පොඩි අවුලකට තියෙන්නේ ලංකාවේ මේ වෙනකොට පැටියෙක් රුපියල් ලක්ෂයකටත් වඩා වැඩි. මේකෙදි මම මේ සඳහන් කරපු ඩොග් බ්‍රීඩ්ස් හතරම තට්ටු නිවාසයක. එහෙමත් නැත්නම් ඉඩ පහසුකම් ටිකක් අඩු කුඩා නිවසක ජීවත් වෙන කෙනෙකුට හදන්න පුළුවන් ඩොග් බ්‍රීඩ්ස් හතරක්. හැබැයි හොඳට මතක තියාගන්න ඔයාට විවේකයක් ලැබෙන හැම වෙලාවකදීම ඔයාගේ සුනකයාත් එක්ක එළියට ගිහිල්ලා එයාත් එක්ක සෙල්ලම් කරන්න අමතක කරන්න එපා. මොකද ව්‍යායාම කියන දේ මනුස්සයන්ට විතරක් නෙවෙයි මෙයාලටත් අනිවාර්යයෙන්ම වැදගත්. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එකෙන් ඔයාට යම් දෙයක් ලබා ගන්න පුළුවන් වුණා නම් ඒ දේ තවත් කෙනෙක්ට ලබා ගන්න ඕනි කියලා වාස් හිතනවා නම් මගේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මේ මගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් ඔයාට සුබ දවසක්.